හවස ප්‍රකාශනයක් කරන සාගරකාරී වසම් පොහට්ටුවෙන් රනිල් වික්‍රමසිංහට කැමැත්ත ප්‍රකාශ කරනවා කියලා. පොහට්ටුවෙන් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණෙන් එහෙම තීන්දුවක් ගැනීමක් අපි දන්න විදිහට කියලා නැහැ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රී විදිහට මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් තාම කැඳවලා නැහැ. අද තමයි කැඳවීමක් තියෙන්නේ. ඒක නිසා මේ විදිහට ගත්ත තීන්දුව පිළිබඳව සාගරකාරී වසංගේ පෞද්ගලික මතයක් වෙන්න පුළුවන් මේක. පොදුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පොජ්ජන පෙරමුණේ මන්ත්‍රීවරු විසින් කිසිදු තීන්දුවක් මේ වගේ අරගන්නේ අනිත්ක රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. අපේ පක්ෂයේ කෙනෙකුත් නෙමෙයි ජනතාව ප්‍රතික්ෂේපවුණු නායකයෙක්. එතකොට ඒ පිළිබඳව ගැඹුරෙන් විමසීමකින් තොරව සාකච්ඡාවකින් තොරව පොජන පෙරමුණට ඒ වගේ තීන්දුවක් ගන්න බෑ. පොහට්ටුවේ ලේකම්තුමා අයියේ කියලා තිබ්බා ඒගොල්ලෝ සහයෝග දෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. හැමදාම පොහට්ටුවේ ලේකම්තුමාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඉතින් ඉස්සෙල්ලත් ගම්මන්පිල මහත්තයා රුපියල් 7කින් පෙට්‍රල් වැඩි කරා කියලා ගම්මන්පිල මහත්තයාට විරුද්ධවත් ලියුමක් ගැහුවා. එයාට හැමදාම පොහට්ටුවේ ලෙටර් හෙඩ් එකයි එයාගේ ලෙටර් හෙඩ් එකයි මාරු වෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ අපි කිසිම වෙලාවක එහෙම තීරණයක් අරගෙන නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ මේ පෝලිං ටික ඉවර වෙන්න මිනිස්සු ආර්ථික හදන්න රාජ්‍ය ආරක්ෂාව හදන්න රටේ ස්ථාවර බව රකින්න කටයුතු කරන මිසක් කාටවත් පක්ෂයක් දිනවන්න කටයුතු කරන්නේ නැහැ කියන කාරණේ පැහැදිලිව අපි සාගර කාර්ය වසම්ට උත්තරයක් හැටියට මේ වෙලාවේ පැහැදිලිව දෙන්න ඕනේ. දැන් පොහට්ටුවේ තීරණය එතකොට වෙනස්ද? පොහට්ටුව කියලා තීන්දුව ගන්න විදිහක් නැහැ. මේක අපි ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට තමයි තීන්දුව කරන්නේ. සාගර කාර්ය වසම්ටවත් කාටවත් අපිට මේ කියන්න බෑ මේ මේකට ඡන්ද දෙන්න මේකට ඡන්ද දෙන්න කියලා. එහෙම කරන්න බෑ. මේ වෙලාවේ පොහට්ටුවට ඔලුවක් නැහැ. පොහට්ටුවට නායකයෙක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ රටෙන් පැනලා ගිහින්. මහින්ද රාජපක්ෂ බංකරයක් අස්සේ හැංගිලා. බැසිල් රාජපක්ෂ අර එයාපෝට් එකටයි මේ එයාපෝට් එකටයි දුව දුව ඉන්න කොහොමද ලංකාවෙන් එළියට පණින්නේ කියලා. ඒ නිසා දැන් මේකට නායකත්වයක් නැහැ. කවුරු හරි ඉතින් ඉන්න ඕන රනිල් වික්‍රමසිංහගෙන් මේකට නායකත්වය දෙන්න පුළුවන් කියලා. ඒක පිස්සු විකාරයක්. රනිල්ගෙන් ඔය පොහොට්ටුට කොහොමත් නායකත්වයක් හම්බෙන්නේ නැහැ. පොහොට්ටු ව්‍යාපෘතිය අවසන්. ඒ ව්‍යාපෘතිය අවසන් ඒක අවසන් කියලා පිළි අරගෙන ඒ ව්‍යාපෘතිය තිබුණ අඩුපාඩු ගැන ස්වයං විවේචනයක් කළා නැවත දේශපාලනය කරන විදියක් හොයනවා මිසක. මේ අලියාගේ නැට්ටෙල්ලිලා දිව්‍ය ලෝකයන් හිතුවොත් එහෙම බිමට පතපෑවිලා තමයි මේක අවසන් වෙන්න නියමිතෝ තියෙන්නේ.